කුමරකට තෙල් ගහනවා වල් පැල මිය මරන්න. කොච්චර තෙල් ගැහුවත් කිසිම අනතුරක් නැතුව කර්දරයක් නැතුව හැදෙන වල් පැල අතර තියෙනවා. මිනිස්සු මහපොළොව හාරලා මැණික් ගරනවා, මැණික් ඉල්ලන් මතු කරගෙන. මිනිස්සු මේ මැණික් වල තියෙන මැණික් කොච්චර එකතු කළත් එකතු කරන්න බැරිව මැණික්කා ඉල්ලමට යනවා. ඊට පස්සේ මිනිස්සු හාල් ගෙනැල්ලා හාල් ලිපේ තියන්න කලින් වී ඇහිඳිනවා හාල් වල පිරිසිදු කරන්න. කොච්චර වී ඇහිඳත් වී අටයක් බත් එක්ක තැම්බෙනවා. ඒ කියන්නේ අර සමස්ත ක්‍රියාවලිය තුළ සමහර වෙලාවට ප්‍රතිවිරුද්ධ අහාම්බු එක දෙක සිද්ධ වෙනවා. මේ විශ්වයේ සමහර මිනිස්සු ඉන්නවර වී ඇටේ වගේ. ගරන්න ගිහිල්ලා අහුවෙච්ච නැති මැණික වගේ ආයි ඉල්ලමට යන. මේ විශ්වයේ මිනිස්සු ඉන්නවා අර මිනිහෙක් තෙල් ගාන්න ගියාම කුඹුරට ඒ තෙල්වලට සියලු වල් පැලෑටි මැරුණ, හැබැයි එක පැලෑටියක් මැරුන්නේ නෑ. එයා ඊටත් වඩා හොඳට තෙල් පෝර කරගෙන නැගිට්ටා. කියන තෙල් පෝරක් කරගෙන නැගිට්ටා, වල්නාසකය පොහොරක් කරගත්තා. කවුද මේ මිනිස්සු? ඒ මිනිස්සු තමයි මේ වචනවලට සවන් දෙන මිනිස්සු. ඒ මිනිස්සු එක තැනක පහළ වෙන්නේ නෑ, ඒ මිනිස්සු විශ්වයේ පහළ වෙන්නේ. එක තැනක එහෙම එකක් සිද්ධ වෙන්න බෑ කවදාකත් මේ මහපොළොවේ. එහෙමනොත් මේක තනම් ලොකු පටලවිල්ලක්. ඒ මිනිස්සු විශ්වයේ තැනින් තැන පහළ වෙනවා. තැනින් තැන පහළ වෙලා ඉවර වෙලා ඒ මිනිස්සු එක තැනකට එකතු වෙනවා එක වචනයක් අහන්න. ඒ වචනය වෙන කිසිම කතාවක් නෙමෙයි. ඒක බණකුත් නෙමෙයි. ඒක ධර්ම සාකච්ඡාවකුත් නෙමෙයි. ඒක කුමක් හෝ ආගමක් ගන්න කරන ලොකු පැහැදිලි කිරීමකුත් නෙමෙයි. ඒක ඔබට ඔබ හොයාගන්න දීපු උපදෙසක් විතරයි. ඒක ඔබට ඔබ හොයාගන්න දීපු උපදෙසක්, උපදේශනයක්. කෙනෙකුට භයානක රෝගයක් හැදෙනවා. භයානක රෝගයක්. ඔහු ලෝකෙ පුරා මේකට බෙහෙත් ගන්න යනවා. අවසානයේ බෙහෙත් නැතුව ඒක ඉබේම එකපාරටම හොඳ වුණා වගේ. මට මතකයි මම විශ්වවිද්‍යාලය යන කාලේ එහෙම එකකට මුහුණ දුන්නා. හැමදාම මම තමයි උයන්නේ. දවසක් කරවල හැදුවා. ඔක්කොම කෑම කාලේ ඉවර වෙලා ඔක්කොම හිටපු කට්ටිය කරවල කනකොට මගේ කටේ කට්ටක් හිර වුණා. හරියටම ඉරිදා දවසක් වෛද්‍ය සායනයට ගියා. දොස්තර නෑ එක වහලා. දැන් කරන්න දෙයක් නෑ. දැන් වෙන තැනකට යන්න වෙනවා. ඊට පස්සේ අනික් කට්ටියකෝ මෙයා දැන් අපි වෙන කොහරි එක්කයා. ඉස්සෙල්ලා දාන්න සාත්තර ඔක්කොම දැම්මා. ඊට පස්සේ කෝ දැන් කරන්න තියෙන්නේ මේක මේ පැත්තේ තියෙන ලොකුම ස්පිරිතාලෙට අපි යන්න ඕන. ගිහිල්ලා පෙන්නන්න ඕන මොකද්ද කියලා දාන්න. අහ යමල්ල හේන. එදා ඒ ස්පිරිතාලේ එකම විශේෂඥ වෛද්‍යවරයෙක්වත් නැහැ. ඊට පස්සේ ඔක්කොම තීරණය කළා. දැන් එකම දේ තමයි ප්‍රයිවට් හොස්පිටල් වටපිටාවම තියෙනවා රාගම. මේ හැම හොස්පිටල් එකක කොහේ හරි අපි හොයමු, කවුරු හරි හොයලා මේක විසඳමු, කපල හරි ගම්මු එළියට. කිසිම ප්‍රයිවට් හොස්පිටල් එකක වෛද්‍යවරු නැහැ. මං අන්තිමට කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. යමල්ලා ආයෙ හිටපු තැනට ගිහිල්ලා මම බත්තු යලා මම බත් ගුලියක් ගුලි කරලා ගිල්ලාම හරියා. එදා මට ජීවිතය ගැන බොහෝ දේවල් තේරුණා. මේක මහා අමුතුයි. මේක කිසි කෙනෙකුට මේකට මුකුත් කරන්න බෑ. මේකට කිසි කෙනෙකුට සිය දහස් ගාණක් යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ වෛද්‍යවරු වටකරගෙන හිටියා. ඒ මුකුත් කරන්න බෑ සමහර වෙලාවට. ඒ වෙන එක මට හිනහයි, ලැජ්ජයි. ලෝකෙ පුරාම ඉන්න ස්පිරිතාලවල ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරු හොයලා අන්තිමට විශේෂඥ වේදා තමයි මම. බෙහෙත තමයි බත්. මේ ලෝකෙ හැටි, මේ ලෝකෙ හැරි අමතුයි. ඔය හැමෝම ජීවිතය වැනි අහමු භයානක හා අනුවේදනීය හා තෘප්තිකර අවස්ථාවන්ට මුහුණ දෙනවා. භයානක
අනුවේදනය තෘප්ති කර තුන එකට කියන්න නැත්තන් එක එක්ස්පලේන් පැහැදිලි කරන්න බෑ. එවනට මිනිසු හිතන්න නෑ ජීවිතය ගැන. ඒගොලු හිතන තවත් එකක් වෙන්න ඇති. තවත් එකක් නෙමේ. මොකක් දෝ එකක්. අපට අප ගැන හිතන්න කියනවා. මේ පැටලලා ඉන්න මේ මායාවෙන් දැලෙන් ගැලවෙන්න කියනවා. කියන්නේ අමුතු විදිහකට නොතේරෙන භාෂාවකින්. හිතන්න මෙහෙම. ශුද්ධවන්තයෙක් සියල්ල පිරිසුදු කරගත් උතුමෙක් නොතේරෙන භාෂාවකින් ඔබට කතා කරනවා. කෙනෙ ඔබට නොතේරෙන භාෂාවකින් සිත් පිරිසුදු කරගත් කෙනෙක් ඔබට කතා කරනවා. මම ඔබට කියනවා ඔබ ඉපදිච්ච දා පටන් නොතේරෙන භාෂාවකින් ශුද්ධවන්තයෙක් ඔබට ඇමතූ බව. කල්පනා කළාම තේරෙවි ඇත්ත. නොතේරෙන භාෂාවකින් සුපිරිසිදු වූ කෙනෙක් අපට අමතනෝ. අපට තේරෙන්නේ. තේරුම් ගන්න පස්සුවිම හැදෙන්නේ. අපි හිතනවා ඒවා අමතනකොට සමහරලාට අපි හිතනවා ඒ වචන ඇහිලා ගොරවනවා. අපි අපට සාපේක්ෂ අනෑ දැන් වහිනවා වෙන්න ඇති. ඇත්තරම ගොරවන්නේ නෑ වහින්නේ නෑ. ඔහුගේ ශුද්ධ වූ වාක්‍යෝ දේශනා කරවනෝ. සමල්ලට අපි හිතන අපොල් ගෙඩියක් වැටුණා. සමල්ලට අපි කියෙන අබල් ලෙබ්බිරුවන් නැහැ. අපි ළඟ ඉඳගෙන නොතේරෙන භාෂාවකින් කවුදෝ අපට ගැලවීමේ පණිවිඩය කියනවා. ඉතින් මං අහන්නේ එයාගේ භාෂාව තේරෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනද? කොච්චර භාග්‍යවන්තයෙක් වෙන්න ඕනද? කොච්චර හයිය මිනිහෙක් වෙන්න ඕනද? අර මා කලින් උපමාවක් කිව්වා. කුඹුරකට වල්නාශකයක් ගැහුවා තනකොළ මිය දෙන්න. ඒ මැරුණ තනකොළ ඔක්කොම එක වල් පැල ඇටියක් තනකොළ පොහොරක් කරගෙන වැඩෙන්න පටන් ගත්තා. මං ඔබට කියනවා නොතේරෙන භාෂාවකින් කියන වචන තේරුම් ගන්නේ අර වල් පැල ඇටි වගේ අය විතරමයි. ඒ කියන්නේ ජීවිතේ බොහෝ දේවල් වලට මුහුණ දීලා බොහෝ දේවල් තේරුම් අරගෙන බොහෝ දේවල් වලට හදිස්සි වෙලා උත්තර දෙන්න ගිහිල්ලා නැහැ. හදිස්සි වෙලා නැහැ.